හයි ගයිස් ඉතින් සියලු දෙනාම සැපෙන් සනීපෙන් ඉන්නව ඇති කියලා මම හිතනවා. ඉතින් සංචාර කිරීම හැකියාවක් නැති නිසා මේ දවස්වල තාම කොරෝනා පහව ගිහිල්ලා නැති නිසා අපි හිතුවා නිවසේ ඉඳලා තවත් ඔයාලට වීඩියෝ එකක් කරන්න ටිකක් වෙනස් විදිහකට. ඉතින් පැලවෙන කලු ගලක් ගැන තමයි අද අපි කතා කරන්න හදන්නේ. ඉතින් වැඩිදුර කතා නොකර අපි වීඩියෝ එකට යමු. ඉතින් අපිව සබ්ස්ක්‍රයිබ් කරලා නැත්නම් සබ්ස්ක්‍රයිබ් කරලා බෙල් අයිකන් එක ක්ලික් කරලා තියාගන්න. මේ වගේ වටිනා කෙන වීඩියෝ ඔයාලට අපි ඉස්සරහටත් අරගෙන යනවා. මුලින්ම කියන්නම් මේ ගල් පැලේ එහෙමත් නැත්නම් කළු ගල් කැබැල්ලකින් පැලවුණ ගල් ගස අදටත් ඔබට බලාගන්න පුළුවන් රත්නපුර මහා සමන් දේවාලයට ගියොත්. ඉතින් මේ සබරගම මහා සමන් දේවාලය ඓතිහාසික ස්ථානයක් වගේම දේව හාස්කම් වලින් පිරුණු තැනක් විදිහට අපිට මේ දේවාලය හඳුන්වා දෙන්න පුළුවන්. ඉතින් මම තවදුරටත් මේ මහා සමන් දේවාලය ගැන කතා කරන්න නැහැ, මොකද වීඩියෝ වෙනම වීඩියෝ එකකින් ඒ ගැන කතා කරන්න බලාපොරොත්තු වෙන නිසා. ඉතින් අපි දැන් කතා කරමු මේ අරුම පුදුම පැලවෙන කළු ගල් පැලය ගැන. මීටර් 3කින් විතර උසින් නිම කරලා තියෙන වීදුරු සහ ලී වලින් හදපු බඳුනක තමයි මේ කළු ගල් පැලය අද වෙනකොට අපිට බලාගන්න පුළුවන් වෙන්නේ. ඒ වගේම මෙම ගල් පැලය අඟල් 6ක් විතර උස ගල් කැබල්ලකින් අඟලක් විතර මහතට වැලක් ලෙස හොඳින් වැඩි අද වන විට මීටර් 3ක් පමණ උසුන් යුතුව වර්ධනය වෙලා තියෙන අතර එහි පඳුරු කිහිපයක්ද ගැට ගහලා තියෙනවා අපිට අද වෙනකොට බලාගන්න පුළුවන්. මෙම් පැලවෙන ගල කලින් තිබිලා තියෙන දේව ප්‍රතිමාව අසල, ඒ කියන්නේ දේවාලයේ ඇතුළත තමයි මේ ගල කලින් තිබිලා තියෙන්නේ. විශේෂිත වූ අයට විතරයි මෙම ගල් පැලය ඒ දවස්වල පෙන්වලා තියෙන්නේ. ඉතින් දිගින් දිගටම ඒ දේ කරන්න බැරි නිසා දේව ප්‍රතිමාව අභියස පසුකාලීනව මෙය තැන්පත් කරලා තියෙනවා. ඒ නිසා සමන් දේවාලයට වන්දනාවට පැමිණෙන බැතිමතුන්ට මෙම අරුම පුදුම ගල් පැලය දැක බලාගෙන වන්දනාමාන කිරීමට හැකියාව ලැබිලා තියෙනවා. ඉතින් මේ අරුම පුදුම පැලවෙන ගල මොකක්ද කියලා ඔයාට දැන් හිතෙනවා ඇති. ඉතින් මේ ගල තමයි මහා පරාක්‍රමබාහු රජතුමාගේ කාලේ එතුමන්ගේ අනුග්‍රහයෙන් මෙම ස්ථානයේ දේවාලයක් ඉදිකරන්න සූදානම් කරපු වෙලේ මුල් ගල හැටියට ගෙනාපු ගලෙන් කොටසක් කඩලා මේ වැඩේ සාර්ථක වෙන්න කියලා දෙවියන්ට පූජා කරලා බාර වෙලා තියෙනවා. ඔය විදිහට කාලයක් යනකොට මේ ගල පැලවෙන්න පටන් අරන් තියෙනවා. අඟල් 2කින් 3කින් වගේ පැලවෙන්න පටන් ගත්ත මේ ගල් පැලය අද වෙනකොට මේ තත්ත්වෙට ඉහළට එසවෙලා තියෙනවා. ආච්චිල සියලගෙන් ඇහුවොත් මේ ගස ඒ කාලෙත් මේ වගේම උසද කියලා, ඒ කාලේ මේ පැලය එච්චර උස නෑ කියලා එයාලා අනිවාර්යෙන්ම කියයි. ඒ වගේම පැරණි මුතුන් මිත්තන් මෙය දේව හාස්කම විදිහට දෙවියන් වහන්සේ මෙහි ජීවමානව වැඩඉන්නවා බවට විශ්වාස කරලා තියෙනවා. අදටත් මේ මහා සමන් දේවාලය හාස්කම් වලින් පිරුණු තැනක් බවට හඳුන්වන්න පුළුවන්. ඉතින් ඒ වගේම අවසාන වශයෙන් කියන්න කනගාටුදායක ආරංචියකුත් තියෙනවා. ඉතින් ඒ මීට අවුරුදු 40කට විතර කලින් අයගම් පැත්තේ ඉඳලා ආපු වන්දනා නඩයක් මේ ගල ඇත්තටම පැලවෙනවද කියලා බලන්න දල්ල කඩලා දාලා තියෙනවා. ඉතින් ඒ පාප කර්මයේ සිදු වූ දවසේ සිට මේ ගලේ පැලවීම නතර වෙලා කියලා තමයි කියන්නේ. ඒ වගේම ලෝකෙම මෙවැනි පැලය කළු ගලකින් පැලවුණ පැලයක් අපිට බලාගන්න හැකියාව තියෙන්නේ සබරගම්මුව මහා සමන් දේවාලයේ පමණයි කියලා තමයි අපට වැඩිදුරටත් දැනගන්න හැකි වුණේ. ඉතින් අද දවසේ වීඩියෝ එක මෙතනින් නිමා වෙනවා. ඉතින් ලබන සතියේ මේ වගේම ලස්සන වීඩියෝ එකක් හමු වෙන්න බලාපොරොත්තු වෙන සමුගන්න තමයි හැදුවේ. ඉතින් සියලු දෙනාගම ඉල්ලනවා පරිස්සමෙන් වැඩි සංචාරය එන්න තරම් නැතිවත් නිවසේ ඉන්න කියලා. ඉතින් පරිස්සමෙන් ඉන්න අපි ලබන සතියේ මේ වගේ ලස්සන වීඩියෝ එකකින් හමු වෙනවා.